ඒ කියන්නේ මේ අවසානටම මිය ගිය වයසක අම්මා ඒ ප්‍රහාරේ ලක් වෙලා ඔළුව තුවාල වෙලා බොහෝ කාලයක් ස්පිතාලේ ඉඳලා තමයි ඇය මිය ගියේ. එයාගේ නම තමයි අන්තිමේටම තියෙන්නේ. ඉතින් ඒ අතර එක්තරා අත්දැකීමක් කිව්වොත් දැන් ඉන්න අයගේ මේ දැන් විඳවන විඳවිල්ල දරුවෝ කීප දෙනෙක් මේ ඉන්න එක දරුවෙක් ගැන මම කියන්නේ මේ දරුවාට පාසලට යන්න අවස්ථාව හම්බුණා. ඒත් ඒ දරුවා පාසලට ගියත් ඒ කොරෝනාවට ඉස්සෙල්ලා යන්න පුළුවන් වුණා. ලොක්ඩවුන් කරන්න ඉස්සෙල්ලා නමුත් දරුවාට අවුවේ යන්න බැහැ. අපි දන්නවා අවස්ථා ඒ දරුවෝ කීප දෙනෙක්ගෙම හිස් කබල අයින් කරලා නැවත ඒ ඔපරේෂන් කරලා තියෙන්නේ. ඒ දරුවාට ඔන්ලයින් කරගන්න බැහැ. ටීවී එකක් බලන්න බැහැ. ඒළමයාව මුණ ගැහෙන කවුරු හරි ආපුවාමත් වියරුවෙන් කෑ ගහනවා. මොකද ඒළමයාට තේරෙන්නේ නැහැ ඊළමගේ කුඩා දරුවෙක්නේ. එයාගේ අදහස් කියා ගන්න බෑ වේදනාව. ඒ ටීවී එකක් බලන්න බෑ කාටුන් එකක් බලන්න බෑ ආසයි කලන්තේ දාන්න. ස්වාම් පුරුෂයා වැඩට ගියාම එක අම්මා කෙනෙක් දරුවෝ තුන් දෙනාව අරගෙන ඉස්කෝලේ යනවා පන්ති යනවා. දැන් ස්වාමියා එතුමා එයාගේ ස්වාම් පුරුෂයාගේ හිස එතුමියගේ ඉන්න තැනම ඇදගෙන වැටෙන බෝම්බ ප්‍රහාරයක්. එයා දරුවෝ දෙන්නත් එක්ක දරුවෝ තුන් දෙනාත් එක්ක දැන් රැස්සාව කරන්නයි ඒ කියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නයි ලොකු අරගලයක දියත් වෙලා ඉන්නේ. වයසක අම්මාව බලාගෙන හිටපු කාන්තාවක් තමන්ගේ ස්වාමියා එහෙම ලොකු රැස්සාවක් කරන කෙනෙක් නෙමෙයි. ත්‍රිවිල් එකක් ගත්තා ලෝන් එකක් දාලා. අද වෙනකොට ඒ කාන්තාව ලොකු අපහසුතාවකට පත් වෙලා තියෙනවා. මොකද එයාට ඇවිද ගන්න බෑ. එයාගේ අතක් පණ නැහැ, කකුලක් පණ නැහැ, වගේම හිස ඩැමේජ් වෙලා දැන් ස්වාම පුරුෂයාටත් එහෙම ලොකුවට රස්සාවක් කරන්න පුළුවන් මානසිකත්වයක හිටපු කෙනෙක් නෙමෙයි. එයාගේ එයා බලාගත්තු අම්මා දැන් එයාව බලාගෙන ජීවත් වෙනවා. මේ වගේ අද විඳවන ලොකු දේවල් තියෙනවා. මේ මිනිස්සු මේ දියුණු මිනිස්සු නෙමෙයි. මේ කියන තැන් වලින් නැගිටින්න කතන්දරවල තියෙන ධෛර්ය සම්පන්න මහා ආත්මික මහා විප්ලවකාරී මිනිස්සු නෙමෙයි. අසරණ දිලිඳු ජීවිතයේ යථාර්ථයේ එහෙම ලොකුවට අත්විඳපු මිනිස්සු නෙමෙයි. ඒ මිනිසුන්ව ගොඩනගා ගන්න මේ මේ ඒ මිනිසුන් වෙන යුක්තිය ඉල්ල ගන්න ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකක් හරි කවුරු හරි ඇවිල්ලා අපි කාදිනතුමා හරි කවුරු හරි ඇවිල්ලා මොනව හරි කිව්වම මේකට එල්ලෙනවා. ඇයි ඒ? ඒගොල්ලන්ට වෙන දෙයක්වත් නැහැ. ඉතින් මම මේ ආදරෙන් ඉල්ලනවා මේ යුක්තිය ඉල්ල හඬ නගන මේ කමිටුවෙන් මේ පුරවැසි කමිටුවෙන් ඒ වගේම ගරු කාදිනතුමාගෙන් මේ අරගලයන් නවත්වන්න නම් එපා. මිනිසුන්ගේ යුක්තිය ඉටු කර ගැනීමේ අවසානය දක්වාම ගෙනියන්න. මොකද මේ මිනිසුන්ව විවිධ දේශපාලනිකව විවිධ කාලවලදී ඡන්දෙදි වේවා ඒ කියන අවස්ථාවන්වලදී ඇවිල්ලා එක එක ප්‍රකාශන කරලා මිනිසුන්ව චූන් කරනවා. ඒක යොදාගෙන මිනිසුන්ගේ මේ වෙච්ච ව්‍යසනය යොදාගෙන ගමේ විවිධ දේශපාලනික ව්‍යාපෘති දියත් කරනවා. ඒක යොදාගෙනයි කරන්නේ. ඉතින් මේවට විරුද්ධව ඔබතුමන්ලා පියවර ගත යුතුමයි. මේ මිනිස්සුන්ට අර මං කිව්ව විදිහට ලොකු දියුණුවක් නැහැ මේ අරගලයේ විප්ලවයේ මේ දිගටම ගෙනියන මේ යුක්තිය ඉල්ලලා. මේ මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්නවලට ගොඩාක් තව තව හිර වෙලා. ඒ නිසා මං හිතනවා ගරු කාදිනතුමාට තිබුණා නම් එක වතාවක් හරි දෙවතාවක් හරි කොමිසමට ගිහිල්ලා ඉඳගෙන ඉන්න. ඔබ කියයි එහෙම ඕනේ නැහැ කියලා. නමුත් සංවේදී වෙන්න ඕන මේ අත්දැකීම් ලැබුපු මිනිස්සු හැටියට අපිට වේදනයි. ඔබතුමාට එහෙම නැහැ කියලා අපි කියන්නේ මේ අරගලිය දිකටම ගෙනියන්න මිනිස්සු වෙනුවෙන්. දෙවියෝ ඔබට ආදරය කරාවි. එවිට ස්තුතියි. Breaking Dr. K.